morning. Mahatya, happy birthday to you. Thank you. Oh, at the birthday. Then, can you give the baby a wise? කියද පුතාට මතක නැද්ද හතරයි ඔන්න ඉතින් අපේ බර්ත්ඩේ බෝයි හැරිලා එයා දැන් තමයි දන්නේ අද එයාගේ බර්ත්ඩේ එක කියලා ඉතින් මේ වෙලාවේ කවුරුත් නැහැ අපි චූටි මල්ලි මායි විනු බබයි විතරයි ගෙදර ඉන්නේ අයියත් ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් අපි අද වීඩියෝ එකෙන් අපි බලමු විනු බබාගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න උදේ මෙයා හැරුණාට පස්සේ එයාගේ හොස් දාලා එයාගේ බ්‍රෙක්ෆස්ට් එක දුන්නා මම. ඉතින් මම අද උදේ කිරිබත් ටිකක් හැදුවා එයාට. අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්, එළියටත් යන්න වෙන දවසක්, මග අරින්න බැරි වැඩ කීපයක් නිසා ටවුන් එකට යන්න වෙනවාද මට. ඉතින් මම එයාට අද ස්පෙෂල් ඩිනර් එකක් තමයි ලෑස්ති කරලා දෙන්න හිතන් ඉන්නේ. මොකද ලාන්ච් හදන්න වෙන්නේ නැහැ මට, මල්ලිත් එක්කත් අමාරුයි, තව වැඩ ටිකක් තියෙන නිසා. ඒත් එක්කම ලාන්ච් එකට කවුරුත් නැහැ අද ගෙදර අපි තුන්දෙනා විතරක් නිසා ඩිනර් එක තමයි ලෑස්ති කරන්න හිතන් ඉන්නේ. ඉතින් අපි බලමු විනු බබාගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්නේ කොහොමද කියලා. ඔන්න දැන් මේ වෙලාවේ කොමලා ඇවිල්ලා පොඩ්ඩක් බර්ත්ඩේ කේක් එක කපන්න ඩෙකරේෂන් ටිකක් කරනවා. ඉතින් මේ වෙලාවේ තමා මමත් ආවේ. මම එනකොට ඒගොල්ලෝ වැඩ පටන් අරගෙන මම පරක් වෙන නිසා හිතුවට වඩා ගොඩාක් වෙලා ගියා මගේ වැඩ ටිකක්ද කරගෙන. මට ගෙදර එන්න හිතපු තරම් දේවල් කරගන්නත් බැරි වුණා. ඉතින් අපි මේ විදිහට තමා විනුත් බබාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් ජූඩි මල්ලි තියාගන්නත් හරි අමාරුයි. මල්ලිට බහින්න ඕනේ බැහැලා මේ ඔක්කොම අදින්න තමයි යා දඟලන්නේ. ඉතින් හරි අමාරුයි මල්ලිවත් තියන් හිටිය ටික වෙලාවක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කලින් අවුරුදුවල වගේ ගොඩක් දේවල් මට මේ වෙලාවේ විනුත් බබා වෙනුවෙන් කරන්න බැරි වුණා. ඉතින් අපිත් කාර්ය බහුල වෙන අවස්ථා තියෙනවා. ඉතින් මටත් හරිම දුකයි. මං ඉතින් විනුට කිව්වා පුතේ මේ පාර මේ විදිහට තමා කෙරෙන්නේ කියලා. ඒත් එයාට නම් පුංචිවත් ඒක මේ ගානක් තිබුණ නැහැ. එයාට එහෙම දැනුනෙත් නැහැ. ඉතින් එයා කිව්වා මේ හොඳයි, මේක ආසයි, මේ ලස්සනයි කියලා එයා මට කිව්වා. ඉතින් ඇත්තටම මට ඔයාලට කියන්න ඕනේ, අපි හිතුවට අපි දරුව වෙනුවෙන් ලොකු දේවල් කරන්න ඕනි කියලා එයාලට ඒ වගේ වටිනාකම මිල මත තීරණය වෙන්නේ නැහැ. ඉතින් ලොකු මුදලකින් කරත් චූටි මුදලකින් කරත් එයාලා දන්නේ නැහැ ඒකේ වටිනාකම කොච්චරක්ද කියලා. එයාලට වටින්නේ එයාලගේ සතුට. ඉතින් ඒක මට මේ බර්ත්ඩේ එකට තමයි හොඳටම දැනුනේ. අපි ගොඩාක් දේවල් කරන්න ට්‍රයි කරාට පුංචි දේත් ඇති යාලා සතුටු කරන්න. ඔන්න ඉතින් අපේ ලොකු අයියා බර්ත්ඩේ කාඩ් එකක් හදලා විනුවට ඒකත් දුන්නා.
ඉතින් ඔහොම තමයි අපි අද යාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් හැම අම්මෙක් තාත් එක්ම ට්‍රයි කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන් හොඳම දේ කරන්න. හැබැයි ඒ හොඳම දේ කරද්දී අපි ඉතින් මුල් තැන දෙන්න ඕනේ යාගේ සතුටට, අපේ හිත් සතුටු කරගන්න නෙවෙයි. ඉතින් ඒ පණිවිඩයක් දෙන්න බලාපොරොත්තු වුණා මේ වීඩියෝ එකෙන්. ඒක මේ වීඩියෝ එක දාන්නත් ඒකත් එක හේතුවක්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් තව තවත් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ වීඩියෝ එක ලස්සනයි නම් ඔයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු මොටිවේෂන් එකක්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම හුඟක් ආදරෙයි. සුබ දවසක්.